විෂන්කයා විශ්වාසනීය නව ජනාධිපති අපේක්ෂකවරයා හැටියට සති ප්‍රේමදාස මහත්මයාව පත් කරනු අයියේ. දැන් මොකද ඔබතුමියලාගේ අදහසේ සම්බන්ධයෙන්? පත් කිරීම කරනකන් තමයි අපි බලාගෙන හිටියේ. මම හිතන්නේ අපිට දැන් තරගයක් නැණි තරගෙන් 2019 නොවැම්බර් 16 වෙනිදා රැය වෙනකොට මෙරට ජනාධිපති බවට පත් වෙනවා. අද විශේෂයෙන්ම මේ ඡන්ද ව්‍යාපාරය ජනතාව දැන් අතට අරන් තියෙනවා. අවුරුදු 25කට පස්සේ නැවත වාරයක් ප්‍රේමදාස යුගයක් ප්‍රේමදාස ජනාධිපති කෙනෙක් තුලින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම බිහි වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන කැමැති. අපිට කිසිම බයක් වෙන්න අවශ්‍ය නැහැ. පොළොවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් හැටියට මම සජිත් ප්‍රේමදාස මතක් කරනවා. හැබැයි ඌට ජාත්‍යන්තර සහයෝගයක් නැහැනේ ජාත්‍යන්තර මට්ටමින් බැලුවොත්. කවුද කියන්නේ ජාත්‍යන්තර සහයෝගයක් නැහැ? ඔය කියන්නේ විපක්ෂේ. විපක්ෂේ කියයිද? විපක්ෂේ කියන ඔක්කොම අපි හඬෝනේ. අපිනේ දන්නේ ජාත්‍යන්තර සහයෝගය දැන් බලන්නක මැති වෙන්නේ පටන් ගන්න අපේ ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ. ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තරගයක් කරන්න තරගයක් නැහැ එතන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිම එතන තරගයක් නැහැ. රජිත් ප්‍රේමදාස මැතිතුමා මෙදාසරි උඩින්ම දිනනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නේ එතුමාර අර ඉංග්‍රීසින් කියන විදිහට ලොට් ඔෆ් බැගේජ් කියලා. එතුමාගේ ලයිස්තුවක්ම තියෙනවා. එතුමා ආරක්ෂක ලේකම් කාලේ ඉඳලා කරගෙන ආපු දේවල්. ඔබතුමාලාට එතුමාගේ රෙස්යුම් වලට කියලා එතුමාගෙන් ප්‍රශ්න අහන්න තහනම් කළා.